And now, live at 12. අයිබෝවන් වෙලාව මධ්‍යන 12යි. මධ්‍යන පුවත් මධ්‍යස්ථ වාර්තාකරණයේ අංක 1 live at 12 සමගින් මම මදුශාන්ත සිල්වා. මම චවිකා ගුණසේකර අදත් මුලින්ම සිරස්තල. කැබිනට් සංශෝධනයෙන් ප්‍රධාන අමාත්‍ය දුර කිහිපයක වෙනසක්. LTT හිතවාදීන්ගේ ක්‍රියාවන්ට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන් විරෝධතාවක. නීති විරෝධීව රටින් පිට කිරීමට උත්සාහ කළ කෝටි 5ක රත්රන් කල්පිටියේදී කොටුවේ. බොලිවුඩ් සුපිරි නිලි ශ්‍රීදේවි හෘදයාබාධයකින් මිය යයි. යහපාලන ජාතික ආණ්ඩුවේ දෙවන කැබිනට් සංශෝධනය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවනවා. අද පෙරවරු 11ට අමාත්‍යතුරු ලැබීමට නියමිත මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙම සංශෝධනයේදී ප්‍රබල අමාත්‍යතුරුවල වෙනසක් සිදුවනු ඇති බවටද වාර්තා පළවනවා. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමග පුළුල් කැබිනට් සංශෝධනයක් පිළිබඳව දේශපාලන කරළියේ කතාබහට ලක්වුණා. පසුගිය සතියේ අවස්ථා කිහිපයකදීම කැබිනට් සංශෝධනයක් සිදුවන බවට අනාවැකි පළවුවද එවන්නක් සිදු වූයේ නැහැ. කෙසේ වෙතත් අද පෙරවරු 11ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා නියෝජිතයින් පිරිසකට ආරාධනා ලැබී තිබුණා. ඒ අනුව ඔවුන් අද පෙරවරු 10:45ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේ මේ ආකාරයෙන්. මෙම අමාත්‍යංශ සංශෝධනයේදී ප්‍රබල අමාත්‍යධුර රැසක වෙනසක් සිදුවීමට නියමිතයි. එසේම අමාත්‍යංශයට අයත්ව තිබූ විෂයපතයන්ගේද වෙනසක් සිදුවී හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. නව කැබිනට් සංශෝධනය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධුර ලැබීමට නියමිත බවද වාර්තා වනවා. තවදුරටත් එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම කැබිනට් සංශෝධනයේදී තරුණ අමාත්‍යවරුන්ට හා මන්ත්‍රීවරුන්ට වැඩි වගකීමක් පැවරීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් යහපාලන ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් 30 දෙනෙකුට හා එක්සත් ජනතා නිදහස් සඳහනේ 16 දෙනෙකුට කැබිනට් අමාත්‍යධුර හිමිව තිබුණා. රාජ්‍ය අමාත්‍යධුර 21කින් හා නියෝජ්‍ය අමාත්‍යධුර 23කින් අමාත්‍ය මණ්ඩලය සමන්විත වුණා. මේ වන විට සිදුවන කැබිනට් සංශෝධනයේ නවතම තොරතුරු ඔබ වෙත ගෙනීමට අප බලාපොරොත්තු වනවා. කැබිනට් සංශෝධනයේ නවතම තතුවිත්ත දැනගැනීම සඳහා අප මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටින ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ චන්දන පුස්සවෙල. චන්දන, මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ අසල මොන වගේ තත්ත්වයක්ද තිබෙන්නේ? ඔව් මදුෂාන්, මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයේ කැබිනට් සංශෝධනයට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ. ඊ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර කැබිනට් සංශෝධනය වේ යුතු ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ කතාබහක නිරතව තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙපළ තීරණය කර තිබෙනවා අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර කුමන ආකාරයට සංශෝධනය විය යුතුද යන්න වග පිළිබඳව. අද පෙරවරුවේ සිට සියලු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රය වෙත පැමිණෙන ආකාරය අපහට දැක් ගැනීමට හැකියාව ලැබුණා. මේ වනට අදාළ සංශෝධන කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි ජනාධිපති ලේකම් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කළේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි කැබිනට් සංශෝධනයේ සිදුවන ආකාරය පිළිබඳව සහ අමාත්‍යවරුන් දිවුරුම් දෙන ආකාරය පිළිබඳව වාර්තා කිරීමට මාධ්‍යට ඉඩ ප්‍රස්තාව ලැබී නැහැ. ඔබට පෙනෙනවා ඇති ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට සියලු මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැඳී සිටින ආකාරය. එසේනම් ලද සැනින් ස්වර්ණවාහිනිය ඔස්සේ තොරතුරු ගෙන මේ අරමුණින් සමුගන්නවා චන්දන පුස්සවෙල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට. බොහොමත්ම ස්තුතියි චන්දන. ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ මේ වන විට තත්ත්වය පිළිබඳ අපට තොරතුරු ගෙන ආවට. මේ අතර මේ වන විට සිදුවන කැබිනට් සංශෝධනයට අනුව නීති හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව ජනාධිපති නිල වෙබ් අඩවියේ සඳහන් වනවා. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා කඳුරට සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් කිරියල්ල මහතා පත්කර තිබෙනවා. උසස් අධ්‍යාපන හා මහා මාර්ග කැබිනට් අමාත්‍යවරයා වන්නේ කබීර් හෂීම් මහතා.
නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා වන්නේ හරින් ප්‍රනාන්දු මහතා. රවීන්ද්‍ර සමරවීර මහතා වනජීවී සහ තිරිසර සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ පියසේනගමගේ මහතායි. තවත් තොරතුරු අපි අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අතරතුර ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එරට අග්‍රාමාත්‍යවරියගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබෙනවා. බ්‍රිතාන්‍ය තුල එල්ටීටීඊ දජය භාවිත කරමින් සිදුකරන ක්‍රියාවන්ට එරෙහිව මෙසේ විරෝධතාවයේ නිරත වී ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍ය වෙසෙන ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියගේ නිල නිවස ඉදිරිපිට ඊයේ මෙලෙස විරෝධතාවක නිරත වී තිබෙනවා. බ්‍රිතාන්‍ය තුල එල්ටීටීඊ දජය යොදාගෙන සිදුකරන ක්‍රියාවන්ටද මෙහිදී විරෝධය පළ වුණා. දැන් අපි මෙතන උද්ඝෝෂණය කරන අවස්ථාවේ එල්ටීටීඊගේ කොඩි අරගෙන මේගොල්ලෝ අපිට විරුද්ධව ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. අපි මේ උද්ඝෝෂණය විශේෂයෙන්ම තේමාව කරගත්තේ බෙදුම්වාදී අපිට එපා, ත්‍රස්තවාදී අපිට එපා, ඒ වගේම අපේ රටවිරුවන් ජාත්‍යන්තර සුරක්ෂිතභාවයක රකින්න ඕන කියලා එක තමයි පණිවිඩ තමයි අපි දුන්නේ. බ්‍රිතාන්‍ය අගමැති නිදුමිට තෙරේසා මේට අපි විශාල සංවිධාන කීපයකින් අපි අපේ පණිවිඩය අපි දුන්නා. තුමි අපිට පණිවිඩයක් දුන්නා අප කැඳවනවා කියලා ඒව බාර අරගෙන මේක ගැන සාකච්ඡා කරා. එල්ටීටී කොඩිය සහ ඊට සමාන කිසිම කොඩියක් කිසිම එංගලන්තයේ නිදහස් තැනකට ගෙනියන්න තහනම් කරන්න කියලා අපි බ්‍රිතාන්‍ය රජයට වගේම ශ්‍රී ලංකාවට දශක ගණනාවක් මුළුල්ලේ ඉන්දියා සිනමාවේ වඩාත් කැපී පෙනෙන සුපිරි තාරකාවක් ලෙසින් සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූ ශ්‍රීදේවි ඊ රාත්‍රියේ ඩුබායිදී අභව ප්‍රාප්ත වී ඇති බව අද අලුයම ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය යන විට 54 වන වියේ පසු වූවා. ඉන්දිය සිනමාවේ අති දක්ෂ ප්‍රවීණ නිලියක වන ශ්‍රීදේවි ඊයේ රාත්‍රියේ අභව ප්‍රාප්ත වී තිබෙන්නේ මංගල සාදයකට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටියේදී බවයි ඉන්දියා මාධ්‍ය පවසන්නේ. ශ්‍රීදේවිගේ සැමියා වන ප්‍රවීණ ඉන්දිය චිත්‍රපට අධ්‍යක්ෂ බොනි කපූර්ගේ ඥාති පුත්‍රයෙකුගේ විවාහ මංගල්‍ය සඳහා ශ්රීදේවි සිය සැමියා සහ දියණිය කුෂී සමගින් ඩුබායි වෙත පැමිණියේ පසුගිය සතියේදී. ඒ අනුව පසුගිය අඟහරුවාදා ඩුබායිහි පැවති මෙම විවාහ මංගලෝත්සවයට සහභාගී වූ ශ්‍රීදේවි එදිනම සිය සැමියා දියණිය සහ එම අවස්ථාවට එක්ව සිටි අමුත්තන් සමගින් ලබාගත් ඡායාරූප මෙලෙස අන්තර්ජාලයට එක් කිරීමටද පියවරගෙන තිබුණා. ඊයේ රාත්‍රියේ 11:30ට පමණ ඩුබායිහිදී ඇති වූ හදිසි හෘදයාබාධයකින් අනතුරුව ශ්‍රීදේවි මියගිය පොත මේ වන විට මුළු මහත් ඉන්දිය සිනමාව සල්ලිත කළ පුවතක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 4 ළමා නිලියක ලෙසින් රංගනයට එක් වූ ශ්‍රීදේවි හින්දි චිත්‍රපටවලට අමතරව දමිළ, මලයාලම්, තෙලිඟු සහ කන්නඩ යන භාෂාවලින් නිර්මාණය වූ චිත්‍රපට සඳහාද රංගනයෙන් එක්ව තිබෙනවා. ඒ අතරින් නාගීනා චිත්‍රපටය ඇගේ රංගන දිවියේ සුවිශේෂී කඩීමක් ලෙසයි බොහෝ විචාරකයින් පවා හැඳින්වුවේ. බොනි කපූර් සමග විවාහයත් සමග දිගු කලක නිහඬියාවකින් පසු 2012 වසරේදී ශ්‍රීදේවි රංගනයෙක් වූ ඉංග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටය අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැදේ තිරගත වූවක් ලෙසයි හැඳින්වෙන්නේ. ඇගේ අද්විතීය රංගන කෞශල්‍ය හේතුවෙන් පද්මශ්‍රී සම්මානයෙන් මෙන්ම ෆිල්ම්ෆෙයාර් සහ ජාතික සම්මාන රැසකින්ම ඇය පිදුම් ලබා තිබෙනවා. අවසන් වරට ශ්‍රීදේවි සිය රංගනයෙක් වූ චිත්‍රපටය වූයේ 2017 වසරේදී තිරගත වූ මාම් චිත්‍රපටයයි. මිය යන
විට 54 වැනි වියේ පසු වූ ශ්‍රීදේවිගේ අවසන් කටයුතු පිළිබඳව මෙතෙක් මාධ්‍යයට වාර්තා කර නොමැති බවයි ඉන්දිය මාධ්‍ය පවසන්නේ. නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ රත්රන් කිලෝ 7ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. ඒ කල්පිටිය කන්දකුලිය මුහුදු තීරයේ සිදු කළ වැටලීමකින් අනතුරුවයි. ස්වාගතිම රත්රන්වල වටිනාකම රුපියල් කෝටි 5ක් පමණ වන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ. කල්පිටිය කන්දකුලිය මුහුදු වෙරළේදී බෝට්ටුවකින් මෙම රත්රන් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබෙන බවට නාවික හමුදාවට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම රත්රන් කිලෝ 7 සොයාගැනුණා. එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. අනතුරුව අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා සහ රත්රන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත බහර දීමටයි නාවික හමුදාව කටයුතු කර තිබෙන්නේ. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්න. This is Live at 12. ඔබ නැවතත් Live at 12 සමගයි. බොහෝ දෙනා අවධානයෙන් පසුවන කැබිනට් සංශෝධනයට අනුව පත් කළ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ තොරතුරු මේ වන විට අපට ලැබී තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර හා පුනරුත්ථාපන නවරාජ අමාත්‍යවරයා ලෙස දියුම් දුන්නේ අජිත් පී පෙරේරා මහතායි. ජේසි අලවතුල මහතා නව සුදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද පෙරවරුවේ දියුරුම් දී තිබෙනවා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නවරාජ අමාත්‍යවරයා ලෙස හර්ෂද සිල්වා මහතා පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. වනාලි පහරදීමකින් අටදරුපියෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් ගල්කමුව කුරුන්දන්කුළුම ප්‍රදේශයෙන් වාර්තා වනවා. යාබද ගෙවත්තකට වනාලියෙකු පළවා හැරීමට උත්සාහ දැරීමේදී ඔහු මෙලෙස වනාලියාගේ පහර කෑමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වනාලි පහරදීමෙන් මෙලෙස අනතුරට ලක්ුණේ 70 අටදරුපියෙක්. අනුරාධපුර පාදිනිය ප්‍රධාන මාර්ගය ආසන්නේ ගල්ගමුව කුරුන්දන්කුළුම ගම්මානයේ ජීවත් වූ මියගිය පුද්ගලයා විශ්‍රාමික රාජ්‍ය සේවකෙක්. ඒ රාත්‍රී 11ට පමණ එම ප්‍රදේශයට වනාලියෙකු පැමිණ යාබද ගෙවත්තක වගාවට හානි සිදු කර තිබෙනවා. එය දුටු මියගිය පුද්ගලයා වනාලියා පළවා හැරීමට උත්සාහ දැරීමේදී මෙලෙස පහර කෑමට ලක්වුණා. බරපතල තුවාල ලබා සිටි ඔහු අසල්වාසීන් විසින් ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අද අලියම ඔහු මරණයට පත්වුණා. මාස ගානක් තිස්සේ දිගින් දිගටම අලි මේ ඇවිල්ලා මේ බවබෝරු විනාශ කරනවා. වනජීවියෙකුට ටෙලිෆෝන් කරපුවම වනජීවියෙක වාහන නැහැ, එන්න විදියක් නැහැ කියලා. හරිද? අලි වෙඩිල්ලක් කියලාපම අලි වෙඩිල්ලක් දෙන්නේ නැහැ. දැන් මේ සම්බන්ධව ප්‍රදේශයේ ජනතාව පෙළ ගැහිලා මේ වනජීවියෙක් එක්ක කතා කරලා මොනවාරි කරන්න ඕන කියන කාරණය තමයි අපි කියන්නේ. ගලේවිල කැප්පෙටිපොළ මුස්ලිම් මහාවිද්‍යාලයේ සිසුවෙකු අනතුරට ලක්වීමෙන් ඊයේ රාත්‍රියේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ ආගමික ස්ථානයක සිට නැවත නිවස කරා පැමිණෙමින් සිටියේදී නිවසක ගේට්ටුවක් ගැටී සිසුව මියගොස් ඇති බවට සැකපල කරන බවයි. ගලේවල කැපිටිපොළ මුස්ලිම් මහාවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ රාත්‍රී 8:30ට පමණ පාසල අසල නිවසක් ඉදිරිපිට මියගොස් සිටියේදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මිය යාම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසන්නේ මුස්ලිම් දෙවස්ථානයක රාත්‍රී උපකාරක පන්තියකට සහභාගී වී මිතුරන් තිදෙනෙකු සමග නිවස කරා පැමිණෙමින් සිටියේදී අනතුරු සිදු ඇති බවයි. ඔහු නිවස කරා දිව ඇති අසල නිවසක ගේට්ටුවක කැටි අනතුරු සිදු ඇති බවට ප්‍රදේශවාසීන් සහ පවුලේ ඥාතීන් සැකපල කරනවා. මෙසේ මියගොස් ඇත්තේ ගලේවල රන්මැඩියාව කැපිටිපුල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මොහොමඩ් ඉරිෂාන් නැමැති සිසුවයි. ඔහුගේ සිරුර මේ වන විට ගලේවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිරුර සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර ගලේවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
හලාවත අනමඩුව මාර්ගයේ එලිපිටිය ප්‍රදේශයේ අදාළුවම සිදු වූ රියානතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරුපැදි තුනක් ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදු වෙති බවයි පොලිසිය සඳහන් කළේ. එලිවිටිය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකට සහභාගී වී ආනමඩුව දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදි තුනක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී මෙම අනතුර සිදු වෙති බවයි. තුවාලකරුවන් රෝහලට රැගෙන යාමට කටයුතු කරන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් යලි ඔවුන්ගේ ගැටි ඇති බව පොලිසිය සඳහන් කළා. මේ අනතුරු වලින් පුද්ගලයන් 12 දෙනෙකුට තුවාල සිදු වුණා. තුවාලකරුවන් හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. මේ අතර පැල්මඩුල්ල සන්නස්කම ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළියම පැල්මඩුල්ල සන්නස්කම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පසු කර යාමට උත්සාහ කළ මෝටර් රථයක් පෙරළී යාමෙන් අනතුර සිදු ඇති බවයි පැල්මඩුල්ල පොලිසිය සඳහන් කළේ. මේ අතර අද උදෑසන 6ට පමණ පැල්මඩුල්ල සන්නස්කම මාර්ගයේ තවත් අනතුරක් සිදුව තිබෙනවා. පැල්මඩුල්ල දෙසට දහවනේ වෙමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල වෙළඳ සැලක ගැටීමෙන් මේ අනතුරු සිදුව ඇති බවයි පැල්මඩුල්ල පොලිසිය සඳහන් කළේ. අනතුරින් කැබ් රථයේ රියදුරු සුළුතුවාල ලබා තිබෙනවා. මේ අතර වැලිමඩ කැප්පෙටිපොළ බෝගහකුඹුර ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊ රාත්‍රි 11ට පමණ මෝටර් රථයක් මාර්ගයේ නිවතට පැන පෙරළී යාමෙන් අනතුරු සිදුව ඇති බවයි බෝගහකුඹුර පොලිසිය සඳහන් කළේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. This is live at 12. විරාමයෙන් අනතුරුව විදස්පත් වෙත අවධානය යොමු කරන්නටයි මේ සූදානම. ඔව්. පවතින යුද ගැටුම් වාතාවරණයත් සමගම සිරියාවට දින 30ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පියවරගෙන තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු සමගින් විදස්පුවත් දැන්. ගෙවුණු සතිය තුළ පමණක් සිරියාව ආශ්‍රිත වාර්තා වූ යුද ගැටුම් හේතුවෙන් සිරියානු සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සිරියානු මාධ්‍ය සඳහන් කළේ සිරියානු රජයේ හමුදා සහ කැරලිකරුවන් අතර පැවති ගැටුම් වලින් 500කට අධික සිවිල් වැසියන් පිරිසක් ගෙවුණු සතිය තුළ පමණක් මියගොස් ඇති බවයි. එමෙන්ම සිරියාව තුළ දිගින් දිගටම පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගැටුම් නිසා තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කිරීමද අපහසු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සිරියාව තුළ දින 30ක සටන් විරාමයක් සඳහා සිය අනුමැතිය ලබා දුන් බවයි අද විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ගැටුම් හේතුවෙන් අවතැන් වූ සහ තුවාල ලැබුවන් සඳහා අවශ්‍ය ආධාර ලබා දීමට ඉඩකඩ සැලසෙනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසන්නේ. කෙසේ වෙතත් IS සහ අල්-කයිඩා ත්‍රස්තවාදීන් එරෙහිව සිරියාව තුළ දියත්වන මෙහෙයුම් සඳහා මෙම සටන් විරාමය ක්‍රියාත්මක නොවන බවයි පැවසෙන්නේ. කෙළඹීම දෙස අවධානය යොමු කරන්නටයි මේ සූදානම. ඉන්දිය දකුණු අප්‍රිකා 20-20 තරගාවලිය ජයගන්නට ඉන්දියාව ඊයේ සමත් වුණා. ඒ දිනට අතර පැවති තුන්වෙනි සහ අවසන් 20-20 තරගයේද ලකුණු 7කින් ජය ගනිමින් තරගයේ පැවැත්මේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර නිව්ලර්න්ස් ක්‍රීඩාංගණයේදී තරගයේ කාසි වාසි දිනාගත් දකුණු අප්‍රිකානු නායක ජේපී ඩුමිනි පළමු පන්දුවට පහර දීමට ඉන්දියා කණ්ඩායමට ආරාධනා කළා. මේ අනුව ඉන්දියාව පන්දු අර 20 අවසානයේ කරුණු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 172ක්. ශිඛර් ධවන් ලකුණු 47යි. සුරේෂ් රයිනා පන්දු 27කින් ලකුණු 43ක් රැස් කළා. හර්දික් පාණ්ඩියා ලකුණු 21යි. පන්දු යොවීමේදී ජූනියර් ඩලා ලකුණු 35කට කරුණු 3ක් සහ ක්‍රිස් මොරිස් ලකුණු 43කට කරුණු 2ක් විදැහැලුවා. පිළිතුරු වෙන ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දු අර 20 අවසානයේ කරුණු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 160 පහක් පමණයි. ජෙපී ඩොමිනි ලකුණු 55ක් රැස් කළේ 4 පහර 2ක් සහ 6 පහර 3ක් සමගින්. මංගල 20-20 තරගයේ ක්‍රීඩා කළ ක්‍රිස්ටියන් ජෝන්කර් පන්දු 24කදී නොදැවී ලකුණු 49ක් රැස් කළද එය දකුණු අප්‍රිකා ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැහැ. භුවනේශ්වර් කුමාර් ලකුණු 24කට කඩුලු 2ක් තබා ගත්තා. තරගයේ වීරයා සුරේෂ් රයිනා තරගාවලියේ වීරයා සම්මානය භුවනේශ්වර් කුමාර්ට හිමි වුණා. මේ අනුව ඉන්දියාව තරඟ තුනකින් සමන්විත 20-20 තරගාවලියේ ජයගත්තේ තරඟ 2-1 ලෙසටයි. කොළඹ තස්ටන් විද්‍යාලයේ සහ ඉසිපතන් විද්‍යාලය අතර 55 වන වරට පැවති සහෝදරයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ ජයපරාජයෙන් තොරව නිමවට පත් වුණා. කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු වෙනිම ක්‍රීඩා කළ තස්ටන් විද්‍යාලයේ කරුණු පහක් දැවී ලකුණු 314ක් රැස් කළා. ජයවිහන් මහවිතාන නොදැවී ලකුණු 125යි. ඉසිපතන විද්‍යාලයේ පළමු වෙනිමට කඩුණු 9ක් දැවී ලකුණු 201ක් රැස් කළා. දෙවැනි වෙනිම ක්‍රීඩා කළ තස්ටන් විද්‍යාලයේ කඩුණු පහක් දැවී ලකුණු 140ක් ලබා ඉනිම අත්තිටුවන්නට තීරණය කළේ ඉසිපතන විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 250
කොටස් හතරක ඉලක්කයක් හිමි කර දෙමින් තරගයේ ජයපරාජයෙන් තොරව නිමවන විට දෙවන ඉනිම ක්‍රීඩා කර්මී සිටි ඉසිපතන විද්‍යාලය කරුළු හතක් දැවී ලකුණු 153ක් ලබා සිටියා. ඒ සමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා මම චවිකා ගුණසේකර. ජලිහමෙන් උලයිවට් 7 තුලින් මම මදුශාන්ත සිල්වා සුබ දවසක්.